व्यक्तिगत कन उत्तम देशना නිවන් දකින්න යන්නේ ඇයි කියලා නිහන්නේ ගෞතම බුද්ධ ශාසනයේදී ගෞතම මහසෙන් තවමත් පවතිද්දී ධර්මයේ පවතිද්දී එසේ පැවතීම ඉතින් උඩට ඉවැරිද කියලා නිහන්නේ ඉතින් මේක අපේ ගමනේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අප්‍රමාදී නිරතුර නිවන් සාක්ෂාත් කරගන්න කියන අදිස්ථානය නම් තියෙන්න ඕනේ ඒක තමයි දිව්‍ය යුත්තේ නමුත් යම්කිසි කෙනෙක් සසරදී මේ ඈත්ම ගේනකොට එක්තරා පිරිසක් හැදෙනවා බුදු පිළිසකිය. සියලු බුදුරයන් වහන්සේලාට බුදු පිළිසකිය. ඒ කියන්නේ මහා බෝසත්ාණන් වහන්සේනම අනන්ත කාලයක් තුර වේපුරාගෙන යෙවෙන. උන්වහන්සේ දෙකේනෝ ඥාති හිඳයිසි ඉරිසි. අතනේ මහා නායකයා වෙනවා මේ මහා බෝසත්ාණන් වහන්සේ. ඊට පස්සේ ගන්න කියන සියලු කටයුතු වලදී බෝසත්ාණන් වහන්සේලා වැඩි හරියක් යහපත් දේවල් වලයි කරන්නේ. පිළිස ඒකට මෙහි යවන. තාසීක රාජයන් දී වෙනවා කලින් කල. එමලු බෝසත්ත්වයන් පහළ වෙච්ච කාලෙද අනිවාර්ය කාලෙද අනි මේ විවරණ අපේම නායකයා වේවා ඒ නායකයාගේ අදහස පිළිබඳ අගනාය යන්නේ කියලා මෙන්න මෙහෙම අදහස දෙනවා දැන් මෙහෙම කරා කැඳු කරගෙන ආපුවායි ඉදා තනින ඉරි බෝසත්ත්වු කිය නමුත් මේ බුදු පිළිස මෙහෙම ආපුරා ඔයගොල්ලෝ ඉන බුදු පිළිස ඒකේ බුදු පියාණන් වහන්සේලාගේ කාලවලදී ඒ මොල්සත් බෙරුපුරණ කාලවල උන්වහන්සේලා රජවරු වෙලා වදිනවා මහා සිවුරු වෙනවා මහා ආචාර්යවරු වෙනවා විද උපදේශ ලෝකයාට දෙනවා නායකත්වයක් දරනවා ඒ කාලේ මේ පිළිස ඇසුරු කරන එකලා පිළිසක් ඒ ඇසුරේ ඒක සංවිධානාත්මක වෙනවා මේ සසරේදී තුනේ සංවිධානයේ සකස් වෙනවා ඔය බලවත් දෙයාවල පස්සේ කවුරු කොච්චර කිව්වත් අයියන්නේ ඇයි මෙන්න මේ ගෞතම බුද්ධ ශාසනයේ බල දියේදී ධර්මයේ දියේදී ඇයි මන්නේ බුදු පතන්නේ කියේ එහෙම යන්නේ ආපු බුදු පිළිසක් කියනවා ගෞතම බුදුන් වහන්සේ බෝධිසත්ව කාලෙදිත් ආපු බුදු පිළිසක අපි තාම වෙන්න පුළුවන් ඒ නිසා මේ පතන්නේ දෙන්නේ නැහැ නායකා මේ බුද්ධ ශාසනයේදී අවදි කාලණගේ සිද්ධ කරගන්න අපි දෙනවා නිවන අවබෝධයෙන් මුන්නේ නුඹේ නිදහස් වෙන්න ඕනේ මාධ්‍යව සාහනය කරගෙන කියලා නමුත් අපි එහෙම හිතුවා වාගෙන අපිට මෙහෙම කාර්යය බුදුන් වහන්සේ නම් මේ බුදුන් වහන්සේ පෙරේදෝ කාචික බුදුරණාහන්සේ ළඟ දෙහි පිළිසක් ඉති. ඒක හරි අනිත් ඉඳ ඇති. කවුරුහරි ඉන්නවා නම් එහෙම. බෞද්ධ බුද්ධ සාසනය ගැන කතා බලා ඉන්න මොකද මේ කාචික බුදු සාසනය ඉදිරි දැන්ම කරගෙන ඉලා ඉවර හම්බ ගන්න කියලා. අපි පාරක් වෙන්නේ දැන් මෙයාට ආවා. ඊට ඉස්සර කකුසල කොරනා ගමන් ගියා තව බුදුරණන් මහත්තයා දෙනවා අදිනු කාලය යන කාල දෙක. අපි ඒ කාලේ ඉඳ ඇති. ඒ කාලේ දැසුරු කරා. ඒ කාලේ දැන් පිළිගියේ උපාසක උපාසිකාවයි කවුරුහරි ආපුරාණි කිව්වලා. ඒ ප්‍රමාද වෙවි මේ බුදුමල ආරයන බුදු ඉපනි මගබලක් පාලා වීම අපිට ඉන්නේ නැහැ කොහොමද දිනුනා මේ නෑදියා හැබැයි මොම එනවා බුදු පිළිස අතර සම්බන්ධ ඔය සම්බන්ධයේ හේතු වාසනාවත් එකම තමයි ඒ ඉන්නේ ඒ බුද්ධ සාධනයේදී මාර්ගඵල අවබෝධයෙන් බුද්ධ ශාවකවල වත්දී එහෙම ක්‍රමයක් තියෙනවා අන්නේ ක්‍රමවේදී ධර්මවල අපි නිගමනය කරන්න බෑ ඇයි මේ මිනිස්සු මෙතන තියෙන්නේ මහන්සියෙදී මෙතන පිළිවෙත් පුරාණ දියෙදි අදාළ රහතීන බලන්නේ නිකම් දෙකම නේ කරන්න බෑ ඉතින් එනිගම මේ අයිතම දාලා බලන්න අපේ බෝසතාණන් වහන්සේ ඔය මනෝ ප්‍රේධාන වාක් ප්‍රේධාන වශයෙන් විසි අසංඛ්‍ය කල්පලාසයක් පිරුම් පුරලා තව සාර අසංඛ්‍ය කල්පලාසයක් පිරුම් පුරලා ලෝතුරා බුදුන් කාල වෙනකොට වන් ලස්ස දොළොස්දහසක් බුදුන් පහළ වෙලා එනම් ඒ කාලේ තුර අපි නොහිටියද කවුරුන් යනුවත් එහෙම පාරදාස 12000 බුදුරු පාලනයක උගල මොකද කලි බොරු ගෑව දරගෑ ඇයි උගලගේ වල ආඳ ලැබෙන්නේ උගලට ඒ කාලේ හිඳු නැද නිවා දකින කිලෝ අපි දෙන උත්තරේ උකා අපි මේ මිදාලා අභියදී කෙරේ දැන් මේක මෙහෙම හිතන්න ඕනේ විවිධ ක්‍රමවේද තියෙනවා බුදුපියාණන් වහන්සේ ලෝකීය ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලා මේ ලෝකේ ගැන බුදුවැසී බැලුවා මම මේ දේශනා කරොත් දැනගත්තා මේ ධර්මයේ අති දුර්ලභයි අති ගැඹීරයි කාමී මද්දෙත් දිවිසෙන් දෙවිත් මොහේ මුලාගත්තේ ලෝක සත්‍යයද
මම්මේ ධර්මයේ ඔක්කොම දෙන්නේ හැම කෙනාටම කවුද ගන්න ඉන්නේ කවුද ආභෝජන කරන්නේ මේ මහා පොළොවේ පල් ටිකක් නියමිතව ගන්නවද ඔන්න ඔය තරම් ඇති මේ රෝගී ඉන්න මම්මේ ධර්මය ආභෝජන කරගන්න හැකියාව කියන අයද මම කියන බලහර ගන්න පුළුවන් ඥාන සම්පියක් නැති කාග දේශයන්ට ගොඩතර වෙච්ච අන්නේමාන විරිසක්න අප්‍රමාණී මහා පොළොවේ වාසවාමි මම ඔබටව ධර්ම දේශනා කරන්න කිව්වොත් ඒක මේසක් විතර වෙනව ගන්නද මෙන්න මේ විතරම තමයි සාපදීනවදී බ්‍රාහ්මයා ඇවිල්ලා මුද්‍රාන් රාහතේ ගියා ඉන්නේ අනේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඉන්නවා මේ ලෝක සත්‍යයන් විචාරය හරහා කියලා ධර්ම දේශනා කරන්න කිව්වා මේ බුදුරජාණන් වහන්සේ උකරින් දැව වරි ධර්ම ගාභීරයන් දෙන්නේ කියලා කියන්නේ ඔකයි ඒගයි බුදුරජාණන් වහන්සේ බැලුවාම ලෝක සභාවේ කොහොමද කියලා දැක විස්තරය උපමාවල් දෙක නිරු මානින් ආදි පොගුණක සුභාවය දැක උපමාවකට සමහර මල් පොරොන්දු ගලේ උල්ල ඇවිලා හොඳට මෝරන තව සමහර මල් පොරොන්දු අර ජලයේ කිව්වේ ගෑවෙන්නෝ ගෑවෙන මැදේ දිනනවා තව වැඩිද දිනේ තව ජලයේ මැද යන්තියේ අමාරය බව අංකුර වාගේ බොහොම පුංචි. දැන් අද ඉරපායනවා. දැන් ඉරපායනවා මොකද වෙන්නේ කියලා වදවල. අර වතුරේ මුල්ගැල්ල මෝරනද කිච්ච මෝරන දෙක විවිධා වෙනවා. අනිපා විවිනවා. නෑ ඉන්නේ. මෙන්න මේවා. මේ ලෝකයේ තුල ප්‍රඥාවේ වර්ධනයේ විලාය කොටසක් ඉන්නවා. සූර්යා ලෝකේ වැටෙනවා වගේ මම ධර්ම දේශනා කරනකොට අන්නේ කොටසේ ධර්මයේ ඇහෙනකොට පිපිදෙනවා. ඊයයි මාර්ගපත වරන. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? අර වතුර මැදක් ඇවිල්ලා තියෙන නේද වතුරට මර්ධමේ තියෙන වතුර යට තියෙන ඉතා ගොඩාක් පුරු වාසයෙන් ගෙනේම අපල වෙන්නේ අර සූර්ය තාපේම සත්‍ය ලබලා ඒවා පෝරනවා හැබැයි පිපෙන්නේ ඒවා පිපෙන්නේ එදත් මෙන්න මත්තමන මෝරකුව හෙද වෙනකොට මෝරලා එත පායන සූර්යාගේ ආලෝකෙ පිපෙනවා අනිත් අය ටිකක් මෝරලා ඒවා ඊළඟ දවසේ වෙන මෝරන්නේ ඒවා එදාට පායන සූර්යාගේ ආලෝකෙ පිපෙනවා හරියද මේ ලෝක ප්‍රජාවත් හරියට ඔන්නේ මල් පොත් වාගේ. ඒ තමයි සියල් ගන්නවා මේ ඔක්කොම දෙන්න කියලා හරියන්නේ නැහැ. මොන කතිය විදියද? මේ දිය ප්‍රමුඛ කර ගන්නවා. අනිත් කතිය මොනනෝ? අනාදේ ගානේ කවුරුත්. සූර්යාලෝකයේ වැටෙනෝනේ ආලෝකේ අර නිරුම් වලින් රසය උගාගෙන අර නිරුම් ගහ පොත් ඔක්කොම මොර මොර හැදෙනවා. එවන් බුදුරයන් වහන්සේ තමා ලෝකේ ධර්ම දේශනා කරනකොට නිවන් දකින විස අල්ප මාත්‍රයයි. නමුත් මේ විස අද ඉපදලා ඉන්න විස අද මොරෝගොඩ ඉන්නවා. තීරු සම්පියවද කරලා ඇවිල්ලා මේ විස ගන්න මහත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩයි කිව්වේ. නමුත් මෙන්න මෙහෙම කාර්යික වන ඇහෙන ගන්න. ටික 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 මොර මොර මොරට මොරනවා වාගේ. වැඩි වැඩි එනවා. මෙන්න මේ වැලිර ආපාර පස්සේ තමයි කවදාහරි මොළුන් දාසද ඒ කාලේ පාරේ මුතුලයන් වහන්සේ නමක් පාරේනකොට ඒ කාලේ සූර්යාගේ ආලෝකයේදී මේ මොළේ පිවිණ මල් පිවිණා වගේ යයි මාර්ග මල් ලබන්න. ඉතින් ඒ නිසා අපි මැද්දමින් අපි ලෝකේ සියල්ලම වයින්ද බෑ. ඒක වැරදි ආකාරයක් අපි තවරු පාළුව. ඇයි මෙතන වැලිර වණ කියන්නේ අනිකයි තෝරා ගන්නද කියන්නේ බෑ. ඒ ධර්මඥානි ලබාගත හේතු වාදනා ඇකියට ඒක වැරදි. අනිකයි මොරද කවදාද දුවතිය බිනිලා ගෙඩියගෙන ගන්නවද ඒක ලොකු දෙයක් ඒක නම් කිසි අමාරුවක් නැහැ මාර්ගයේ සුද්ධත්ව තීරු වලින් බුදුන් කෙරෙහි ධාර්මික සංගිරේ චිත්ත ප්‍රසාදයක් ඇති කර ගන්න තමයි යම් කෙනෙක් වන්දනා මානයක් යන්තම් ගෞරවයක් සැලකුවා නම් ඒ කෙරෙමු දැනෙන් තර අපරමන්නා වෙන්නේ නැහැ කවදා හරි බුද්ධ සාසනයක මාර්ගඵල අවබෝධයෙන් අගය හතර බක්කා දීපු සතරදු පිළවර ගන්න හේතු වාසනා ලැබෙනවාමයි කල්ප ගන්න තිදිරි ගියා හරි කියලා වෙනවා ඒ නිසා
මල්වත්ගේ රතකාර සාධුගේ කියලා තතරවන් වෙන්නේ බුද්ධ සාසනින් ප්‍රතිපද ලැබෙගෙන අනුපුර පතුකල තියෙන සාධු කියලා ජීවිතෙක ඉන්නවා නම් එයා තතරවන් වෙන්නේ කවදා හරි මෙතනින් ඒකාන්තින් නිරුද්ධි ලබාගෙන සම්පාදා ගන්නවා මම පෑදිනවා ඒකන්නේ යතිය විනා සාසනේ විසහා කරන්නවා බුද්ධ සත්කාර වන්දනාමාන තියෙනවා ඔන්නේ විදිහටත් ඒචා ඒක කරන්නයි තමන්න පුළුවා පුළුවා මණ්ඩමින් ඒවා කරගන්න ඉන්න අර්ථයක් වාදයක් ඉදිරිපත් කරන්න යන්නේපා මිත්‍ර කරගන්න පුළුවන් නැහැ ඒ වල වැඩි කියලා ඒක කියන්න යන්නේපා ඒක වැරදි තම තමන්න පුළුවා මණ්ඩමින් යන මණ්ඩමින් වරහාදී මුලන වරන්න පුළුවා මණ්ඩමක් නැති බව වෙනොත් අදයි වෙන්නේපා පුළුවන් උත්සාහ කරලා දාන් පින් කරලා වන්දනා වාන කරලා ඒ ශාපද ලබාගෙන මෙලෝ අභිද්දේ පරම අභිද්දේ උදාර වෙයි. ඒකාන්ති කවදා හෝ වයින් වලින් නිවන් දකින්න කියලා අදහදී බලහාවම පුරුදු කරගන්න බලන්න. ඒකත් ඉතින් සාර්ථක කරන්න යන්න ඉපා. අර පැතුවා මේ පැතුවා කියලා ඉතින් පැතුන්ගේ සමාජාට එහෙම ඇත්නම් එහෙම. එහෙමම තමයි ලැබෙන්නේ. සමාජාගේ අද්දා ශ්‍රාවක වෙන මහා ශ්‍රාවක වෙන හේතු තියෙන කෙනෙක් කියියොත් එහෙම යාළු ඔච්චර උත්සාහ කළා. නැල්නකම් උත්සාහ කළා. මේ අතේ මම බලවන්න බැහැ. මොකද පාරමිතා පුරාගෙන සාහතු පාරමිතාවත් එක්ක පුරාගෙන ආවා යක්කෙනි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලීදී අසුමහාරාව වෙන පාරමිතාවක් මුරුම කෙනෙක් කියනවා. අද එයාගේ මිනිස්සු හැදලා ඇති. විසුණුනාතේ හැදලා ඇති. ඇති වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා කවුරු කිව්වත් මොනව කරලා හරියන්නේ නැහැ. අදහස් එන්නේ මොකද්ද? මෛත්‍රී මුරුම දැකම නිවන් දකිපා. අදහස් එන්නේ දෝ ඉතින් ඔබ හදාගත්ත කතාවුනේ තියෙනවා එකම ධර්ම මණ්ඩපයේ ඉඳන් නිවන් දකින්න ලැබෙනවා මොනවා කිව්වා කි නැලනවල තියෙන විදිහ ඒ වගේ මේ බුද්ධ ශාසනයේදී නිවන් දකින්න හේතු ආසරා තියෙන දෙයක් ඉඳින් ඉන්නේ ලෙස ගෑනවා මොකක්ද බෑ බෑ කඩලා බෑ ඉතින් අය ඇන්නේ මතු ඉඳින් නැහැ අය මේ සුද්ධ වෙනවා මෙන්න මේ දුවේ දැක ගන්න ඕනේ දැකේ ඉඳලා අපි ඒක විවේචනය කරන්න යන්න අවශ්‍ය නැහැ එකක්වත් සුදු බුද්ධලයා මනහැට කොට ඉන්නේ කරයි අයියද අවුල වැඩෙනකොට උදේ අරුණාලෝකයේ නැගලා එනකොටම විපෙන්න දින් දෙනු මල් විමේයි අනිපර වැදවලා තියෙනවා අනිවාර්යයි ඒ සුදු වෙලාවටේ දින් වෙයි අපිට තියෙන්නේ හැකිතරම් වල ප්‍රතිපදයන් මේ කරන්නේ නැහැ හැබැයි මේ බුද්ධ සාධේ තුල තව මේ බුද්ධ සාධේ නිවන් දකින්න හේතු ආසන් දිනයි ඉවර වෙලා යව නැහැ 5000 කල් පවතින සාමන කී කාලී ඇතුළත් මේ බුද්ධ සාසනයෙන් නිවන් දකින්න හේතු ආසනාවක් දෙන්න මම දකින්නවා. ඊට ඒකේදී අදාළ දෙපා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මයේ වටාගෙන අසාරත්ති රෝගේ වටා ගැනීම ඥානෙ තියෙනවා නම් ඊයන් මේ බුද්ධ සාසනයෙන් උද්දායි. අනික් අය චිත්ත ප්‍රහාණය කියනවා නම් දේව නිහිතේ දිවි ගිහිල්ලා හරි මරු මෛත්‍රී බෝසත් මහත්මයේ උපේන කාලේ කාදී මේ වශයෙන් උදේ උදේට නැත් ඒ කාලේ කියදී නිවන් අවබෝධ කිරීම සාධිකයි. මේ ඔබ තේරුම් ගගෙන ඉගේ ඥාන බලපෑම් කරලා ඉපා දෙති කියන්නේ නැහැ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.